baby sir rupiyal 90kata kalin baby podi hemotamai ඊටපු රාජ්‍ය මාත්‍ය ලොහන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මොටර් රථයක් ගාල් කර ඇති බවට පොලිස් මූලස්ථානයේට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව මිරිහාන පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂාවට ලක් කළා. නීති විරෝධී ලෙස එකලස් කළ එම සුඛෝපභෝගී මොටර් රථය සිය පරිහරණය සඳහා යොදාගත් බවට එල්ල වූ චෝදනා මත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ඊයේ දහවල් මිරිහාන පොලිසිය විසින් මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් ලොහන් රත්වත්තේ මහතා මිරිහාන පොලිස් ස්ථානයට රැගෙනීමෙන් අනතුරුව ඊ රාත්‍රී නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නොවැම්බර් මාස 7 වනදා දක්වා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් එක් එක් හඳුනාගත් පුද්ගලින්ගෙන් පලිගැනීමට සූදානම් වනවා නම් එය වරදක් බවයි. නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කිරීම මුවාවෙන් දේශපාලඥයන්ගෙන් සහ එක් එක් හඳුනාගත්තු පුද්ගලයන්ගෙන් අලිගන්න සූදානම් වෙනවා ඒක වැරදි. ඔබතුමාල්ලගේ අය දිගින් දිගටම පොලිසියට තමයි යන්න වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයිද? මේ රටේ දේශපාලනේ බොහෝ ආණ්ඩු මාරුනාම මේක සාමාන්‍යකරණය වෙලා තියෙන පිළිබඳව මම හිතන්නේ අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඉතින් අර අනුර කුමාර ජනාධිපතිතුමා කියනවා වගේ කෙඳිරි ගන්න නැතුව ගිහිල්ලා එන්න තියෙන්නේ. කියන ඔබතුමා කවදාවත් කෙඳිරි ගන්න නැහැ කියන්නේ. කවදාවත් නැහැ. එහෙම කෙඳිරි ගාව නමාරු ටික. වැරදි කළා නැහැ. ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න අපි සූදානම්. වගේම අපි මේ රටේ අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා.